ඔය ලග්න හතරට ඉතා සුබයි. මේ දින හත ඉතාම සුබයි ඔය කිව්ව ලග්න හතරට. තමන්ට හිතාගන්න බැරි ධනයෝගේ ධනයෝගේ පහළ වෙන ආකර්ෂණ බලය අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලග්න හතරට සමහරක් විට තමන්ට තමන් දුගී දුප්පත්ම මිනිසෙක් වෙන්න පුළුවන්. හෙට දවසේ මම ඔය කිව්ව ලග්න හතර ඇතුළත් එක්කෙනෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මේක මෙහෙමයි. මේකේ මේ දේවල් කරලා බලන්න. මේ මහලොකු වීහිදන් යන දේවල් නෙමෙයිනේ. තමන්ගේ හිතට එකඟවම මෙන්න මෙහෙමයි කියලා මිනිස්සෙක් මේ දන්න දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මේ දේවල් පුරුදු පුහුණු වෙන්න ගන්න දේවල් නෙමෙයිනේ. මිනිස්සෙකුට මේ පිහිටක් වෙන්නේ. ඒක නිසා මේ දේ හරියාකාරව මේ කියන විදිහට කියන වෙලාවට කියපු විදිහට කරයි කියන්නේ තමන්ට මේ පහන අදපත්තු කරලා හෙට උනක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. විශේෂ පහනක් ඔන්න ඒ පහන කියනවා. විශේෂ තු පහනක් මේක. එතකොට ඕගොල්ලන් බලා කියා ගන්න පුළුවන් මේක දවස්වල් දෙකක්ද කීපවතාවක් මේ දේ පත්තු කරයි කියන්නේ. මෙන්න මේ වගේ කුරුඳු පොතු කෑලි දෙක තුනක් ගන්න. දැන් අපි කාසියක් ගත්තා, ලුණු ගත්තා, කුරුඳු පොතු. ඔව් කුරුඳු පොතු ගත්තා. නැවතම අර අනන්ත අප්‍රමාණ කරලා තියෙන එක මොකද අනන්ත මතක ශක්තිය ආවර්ධනය වෙන්න ස්වස්තික යන්ත්‍රය කියලා මම යන්ත්‍රය සකස් කරනවා. සල්ලි අත්තු ගහන මැසිමක් වෙන්න පුළුවන් ගෙදරට. මම දන්න විදියට. ඔව් මම දන්න විදියට. ඔතන ප්‍රතිඵල දැකලා තියෙනවා. ප්‍රතිඵල දැකලා තියෙනවා. ප්‍රතිඵල මම මිනිස්සුන්ට දීලා තියෙනවා. මගේ ගෙදර මේ පහන පත්තු කරන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ හිතට එකඟ ශ්‍රද්ධාවෙන් මේ වැඩ කටයුතු කරන්න ඕනි. මං කිව්වා වගේ බුදු පහනට හෝ තමන් අදහන ආගම දෙවි කෙනෙක් එතන කවුද කියන අපි හිතමුකෝ. පහන දෙවි කෙනෙකුට බුදුන්ට පහන පත්තු කරන්නේ. අනේ මට මේ දේ ලබා දෙන්න මහත්තයෝ. අනන්ත අප්‍රමාණ ඒ වගේ වැඩ කටයුතු කරලා දීලා තියෙන එක තියෙනවා. ඒ කට්ටියට වුණත් මේ පහන පත්තු කර ගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ විදිහට ධනුස් මහත්තයෝ ගිනු කුරෝ විදිහට තියලා මේක ලොකු ආලෝකයක් එන්නේ නැහැ. දේවාල 20කට විතර ගියා මහත්තයෝ කවුරු පිහිටක් පිළිසරණක් වුන්නේ නැහැ. ඒ කියන්නේ යාන්ත්‍රමාන සාත්‍රයේ පැත්තෙන් මං අවිශ්වාසයක් නැහැ. විශ්වාසයක් තියෙන නිසා තමයි ගියේ. නමුත් මට දෙයි හාමුදුරුවෝ දැන් විශ්වාස නැති තැනකට මිනිස්සු මාව දාලා තියෙනවා. දන්න කෙනෙක් ළඟට ගියා නම් මේක සයුරෙන් එතරට බලපාන විදිහට වැඩ කටුත්ත කරනවා නම් සාගර බන්ධනය හරහා කරන්න ඕනි. මේ ගුප්ත ශාස්ත්‍රයේ තියෙන පිල්ලි වර්ග 21ක් ප්‍රාණ සිද්ධි ජීවන් කියනක හරියාකාර සිද්ධි කළ වැඩ කටුත්ත කරන්න ඕනි. ඒ කියන්නේ විශේෂ කෙම් ක්‍රමයක් අද වැඩසටහනෙන් ලැබෙනවා. මේ කෙම් ක්‍රමය මූලික වෙන්නේ ධන ආකර්ෂණයට, නැත්නම් දියුණු වෙන්න ජීවිතයට තමන්ගේ අතට පර්ස් එකට වැඩිපුර සල්ලි ලැබෙන්න. තමන්ට උනන්දු උත්සාහය තිබුණා, තමන්ට තියෙන ටාගට් එකට යන්න බැරි දේවල් තියෙනවා. ඒක නිසා මේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකු රාජකාරියක් තියෙනවා. අසරත් දෙවියෝ අපි දිහා බලන්න නෑ. මේ තරමට ජීවිතවල ප්‍රශ්න ඇයි මෙහෙම වෙන්නේ? තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා වෙන අනියම් සම්බන්ධතාවය ඇති කරගන්නවා කියන්නේ මේ දරුවගේ අනාගතයම ඉවරයිනේ. ඒක නිසා මේ ශාස්ත්‍රයේ දැනගෙන මම සූස්ත්‍රයේ පෙනලා ගෝස්ත්‍රයේ රැකගන්න මිනිස්සෙක් නෙමෙයි. ඒ දේවල් හරියාකාර වැඩ කටයුත්තක් මං කිව්වනම් කාල සීමාව දුන්නා නම් හෝරාවක් දුන්නා නම් ඒ කාල සීමාවට අනිවාර්යෙන් වැඩ කටයුතු කළා දෙන එක දෙනවාමයි. මේ ලංකාවේ ඉන්න ප්‍රභූවරු කියලා පැලැන්තිය හදාගත්තනි මිනිස්සු. මට නම් එහෙම කියලා දෙයක් නැහැ. නමුත් ඔය මිනිස්සු හදාගෙන තියෙනවනේ ප්‍රභූ පැලැන්තියේ මිනිස්සු කියලා හදා හොරපාරෙන් දේවාලට එනවා. හොරපාරෙන් එනවා, හොරපාරෙන් යනවා. ආජේ තියෙන ප්‍රශ්න ගැටළු නැතුව අපි හදන ඒවා නෙවෙයි. ඒ ප්‍රශ්න ගැටළු තමයි ඔබතුමා ගාවට එන්නේ. දැන් දෙකක් මගේ අනියම් සම්බන්ධතාවයක් තිබුණා. මෙන්න මේ ප්‍රශ්නේ මට මහත්වෝ දැන් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට ලංකාවට එන්නත් බෑ. මං හරි හම්බ කරපු සල්ලිත් ඒ මිනිස්සයා ගත්තා. මගේ ආදරේ මං එයාට දුන්නා. මගේ පෞල් ජීවිතේ කැඩුනා. ගෙදරින්නුත් දැනගත්තා. එන ඔබතුමා කතරගම දේවාලට යන්නේ පූජා වට්ටියක් අරගෙන. අනිවාර්යෙන් පුළුවන්. අක්කරම කරලා දෙන්න පුළුවන්. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් පුෂ්ප කුමාර ගුරුන්නාසේ තුමත් එක්ක සාකච්ඡා කරනවා. සමහරක් වෙලාවට මේ ජීවිතවලට නොඑක් නොඑක් විවිධාකාර ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයද්දී යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර අදිශමාන බලවේග පැත්තේ මේවට පිළිතුරු තියෙනවද කියලා බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. දැන් සමහරක් වෙලාවට ලෙඩකට අපි ගත්තට පස්සේ වෛද්‍යවරු 10 දෙනෙක් ගාවට ගියොත් එකම බෙහෙත නෙවෙයි වෙන්න පුළුවන් දෙන්නේ. හැබැයි 10 දෙනාගෙන්ම ලෙඩු සුවපත් නොවෙන්නත් පුළුවන්. විවිධාකාර දේවල් විවිධාකාර ශේෂවල තියෙනවා. අපි කතා බහ ආරම්භ කරමු. මම හිතන්නේ අද විශේෂ දේවල් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා. විශේෂ හෙළිදරව් කිරීම ටික ජ්‍යොතිෂ මූලික කරගෙන මොන වගේ දේවල් ටිකක් වැඩසටහනෙන් ලැබෙයිද?
ධනුෂ් මහත්තයා, මේක යන්ත්‍ර මන්ද්‍ර ත්‍රාන්තගෙන පැත්තෙන් මිනිස්සුන්ට ලොකු පිහිටක් පිළිසරණක් වෙන වැඩසටහනක් වෙනවා මේක. ඒ වගේම තමයි මං ඒ කියන්නේ කෙම් ක්‍රමයකින් තමන්ගේ ධනයෝගය, ධන ආකර්ෂණ බලය සමහරක්කට දවසින් දෙකෙන් ලැබෙන දේවල් තියෙනවා. එහෙම වෙන මං කෙම් ක්‍රමයක් ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු අතරට අද දෙනවා. මේ වැඩසටහන මුලින්ද ළඟට යනකම් බලන්න කියලා මාත් මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. ඒ කියන්නේ විශේෂ කෙම් ක්‍රමයක් අද වැඩසටහනෙන් ලැබෙනවා. මේ කෙම් ක්‍රමය මූලික වෙන්නේ ධන ආකර්ෂණයට, නැත්නම් දියුණු වෙන්න ජීවිතයට තමන්ගේ අතට පර්ස් එකට වැඩිපුර සල්ලි ලැබෙන්න. ඔව්. විශේෂ ලග්නෙම දිනන ජ්‍යොතිෂ පැත්තන විශේෂ ඉල්දරෝ කිරීම තියෙනවා. ලග්න හතරක් තියෙනවා. ඒ ලග්න හතර මම මේ වැඩසටහන අතර මම කියන්නම්. ඉතින් මේ දේවල් මෙහෙමයි. දැන් සාමාන්‍ය අපි මේ වගේ දේවල් මාධ්‍යයට දෙද්දී පෙලක් කට්ටිය මේ දේවල් පිළිකුල් කරන දේවල් තියෙනවා. නමුත් අපි මේ විශ්වය දරුවෝ, අපි විශ්වය දරුවෝ. ඒක නිසා මේ විශ්වය විශ්ව ශක්තියකින් එක බොරුවක් නෙමෙයි. අපි අපිත් එක්ක මේ හැම දෙයක්ම, අපි මේ කරන ක්‍රියාවලිය හැම එකක්ම විශ්වයත් එක්ක මැදින තමයි අපිට පිළිතුරු ලබා දෙන්නේ. ඒක නිසා මේ කියා දෙන යම් කිසි දෙයක් කියලා දෙනවා නම් ඒක යන්ත්‍ර මන්ත්‍ර තන්තපැත්තෙන් වැඩ කටුත්තක් කියලා දෙනවා කියන්නේ ඒ මිනිස්සෙකුට පිහිටක් පිළිසරණක් වෙන්නේ. ඉතින් ඒ දේවල් මේ වැඩසටහන බලන කවුරු හරි මේක හරි දැහැමින් කරන්න ඕනේ දේවල් තියෙන. ඒක නිසා තමන්ගේ හිතට එකඟව මේ වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට දෙහිහාමුදුරු බුදුන්ද හැම දෙයකම ආකර්ෂණ බල ලැබෙන්නේ. යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මූලික වෙලා තමයි බොහෝ දේවල් අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. දැන් විශේෂම ගත්තට පස්සේ මේ සමහරක් වෙලාවට දෙවියොන්ට වන්දනාමාන කරනවා, නොඑක් නොඑක් පුද පූජා තියනවා, පින් අතේ වැඩත් කරනවා. හැබැයි මොනා කරත් දෙවියෝ අපි දිහා බලන්නේ නැහැ. මේ තරමට ජීවිතවල ප්‍රශ්න. ඇයි මෙහෙම වෙන්නේ? මේවා මිනිස්සුන්ට මේ ආදී විවිධාකාර ප්‍රශ්න තියෙනවා නේද? බුදුමල්ලගාවට මෙහෙම ප්‍රශ්න ගේනවද? තියෙනවා. අනන්ත අප්‍රමාණ ඇවිල්ලා තියෙනවා. නැත්තේ නැහැ. තමන් සමහරකට තමන්ගේ හිතට එකගොම තමන්ගේ උනන්දු උත්සාහය ඕනෙ නඩක් වැඩිය තියෙනවා. නමුත් තමන්ට කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ දේවල් වල ධනුෂ් මාත්‍ය කිව්වොත් එහෙම කොහොමත් ඒ මිනිස්සෙකුට බාගදා අමනුෂ දෝෂයක් තියෙන්න පුළුවන්. අනවින කොඩින බන්ධන හදිහුණීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මේ නොපෙනෙන බලවේගයක් නෙමේ යంత్రමන් ශාස්ත්‍රය කියන්නේ. ඒක නිසා මේකේ අභ්‍යන්තරය ගොඩාක් තියෙනවා. ඒක නිසා තමන්ට උනන්දු උත්සාහය තිබුණත් තමන්ට තියෙන ටාගට් එකේ යන්න බැරි දේවල් තියෙනවා. ඒක නිසා මේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකු රාජකාරියක් තියෙනවා. මනුෂ්‍ය බලවේග ගැන බුදුමත් සඳහන් කරන්නේ මේ වදටත් වළංගුද මෙහෙම බලවේග තියෙනවද? බලවේග අනන්ත අප්‍රමාණ තියෙනවා. ඉතින් එහෙමනම් ධනුෂ් මහත්තයා මේ යකෙක්, පෙරේතෙක්, කුම්බාන්නේ, පිසාසෙක් වාහිලාගෙන ඉන්න මිනිස්සුෙකුට කොහොමද එහෙනම් මංගිල පීඩ පිළිසරණක් වෙන්නේ? යంత్ర මන්ද ත්‍රාන්තගින පැත්තේ තමයි වැඩ කරතු කෙරෙන්නේ. ඉතින් ඒක නිසා මේ දේවල් පිළිගන්න කට්ටිය ඇති, නොපිළිගන්න කට්ටිය ඇති. නමුත් නොපිළිගන්න මිනිස්සුෙකුට මේ දේවාලයකට ඇවිල්ලා වැඩ කටුත්තක් කරන තැන්ට වැටුනොත් තින් අර පිළිගත්ත මිනිස්සයාටත් එහා පිළිගැනීමක් තියෙනවා. මං දැනුවත්ව මං අනන්ත අප්‍රමාණ ඒ වගේ මිනිස්සුන්ගේ වැඩ කරතු කරලා තියෙනවා. ඒක නිසා යంత్రමන් ශාස්ත්‍රයේ කියන එකට පයින් ගහන්න එපා. අපරාධයක්. නැත්නම් මේ ශාස්ත්‍රයේ විකුණගෙන කන මිනිස්සු ඇති. නමුත් හැම කෙනා දිහාම එක කෝණයෙන් බලන්න එපා. තමන්ට මනසක් බුද්ධියක් කියලා දෙයක් තියෙනවනේ. ඒක තමන් මනසක් බුද්ධියක් තියෙනනේ. මේ මිනිස්සුන්ට මේ දේ කරන්න පුළුවන්ද? මේක හැකියාවක් තියෙනවද? මේ ශාස්ත්‍රය පැත්තෙන් යම් කිසි දෙයක් කරගන්න පුළුවන්ද? ඉතින් ඒක නිසා තමන් හරියාකාරව හිතලා මතලා ඒ තැන්ට ගියොතින් තමන්ට පළ ප්‍රයෝජනයක් තියෙනවා. ඔය විදිහට ගත්තම මොන මොන ප්‍රශ්න දුබුතුමංගාවට ඇවිල්ලා තියෙන්නේ? සමහරක් වෙලාවට රදුෂමාන බලවේග වෙන්න පුළුවන්, ජීවිත කඩාන වැටල වෙන්න පුළුවන්. මොනවාද වැඩිපුර ගේන ප්‍රශ්න? මගේ ළඟට නම් එන්නේ ගොඩක්ම ධනුෂ් මහත්තයෝ ආදර්ශිත එකතු වෙලා හිටපු කට්ටිය වෙන් වෙලා පෞල් ජීවිතේ අවුරුදු 7-8ක් ගෙවලා දරුවෝ දෙතුන් දෙනා පෞල් ඒ කියන්නේ පෞල් ජීවිතේ ගත කරගෙන ගිහිල්ලා දරුවෝ දෙතුන් දෙනා ඉන්න අම්මා තාත්තලා එක්කෝ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා එක්කෝ මිනිහා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න අඩා දොඩාගෙන එන්නේ. ඉතින් මේ මෙහෙමනේ දැන් අපි හිතුවොත් එහෙම දැන් වයස් පරතරයක් කිව්වොත් එහෙම සාමාන්‍ය අවුරුදු 20 පැන්නා කියන්නේ තරුණ කාලේ ටික ටික අකාමකයන කාලයක්. එතකොට දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා වෙන අනියම් සම්බන්ධතාවය ඇති කරගන්නවා කියන මේ දරුවගේ අනාගතේම ඉවරයිනේ. ඉතින් ධනුෂ් මහත්තයෝ මගේ ළඟට ඇවිල්ලා තියෙන අඬා වැළපීගෙන බුදු මහත්තයෝ මගේ මේ දරුවොත් ඇදගෙන ඉන්නේ. මට ඉන්නේ මේ දරුවෝ දෙන්න. මේ දරුවෝ දෙන්න විතරයි මට ඉන්නේ. මගේ මහත්තයා මාව දාලා ගියා. මම දැනගත්ත මේ වගේ ප්‍රශ්නයක් තිබුණා කියන්න. නමුත් මට එයාත් එක්ක කතා කරන්න බෑ. කිව්වා ඇහුවේ නෑ. අවසානයේ මගේ දරුවෝ දෙන්නයි මාය දාලා ගියා රත්තරන් මහත්තයෝ. තව කියන මේ වගේ වචනයක් දේවාල 20කට විතර ගියා මහත්තයෝ කවුරුවත් පිටිහිට පිළිසරණක් වුන්නේ නැහැ. ඒ කියන්නේ යంత్రමන් ශාස්ත්‍රයේ පැත්තෙන් මං අවිශ්වාසයක් නැහැ. විශ්වාසයක් තියෙන නිසා තමයි ගියේ. නමුත් මට දෙහිහාමුදුරුවෝ දැන් විශ්වාස නැති තැනකට මිනිස්සු මාව දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇඬු කඳුලකින් ආපු මිනිස්සෙකුට පිහිට පිළිසරණක් වෙනවා කියන්නේ මේ යంత్రමන් ශාස්ත්‍රයේ මට දුන්න මගේ තාත්තට පිහිටක්.
සමාජය ගත්තොත්තේම සමාජයේ මේ වගේ ප්‍රශ්න තමයි තියෙන මේ සමාජයේ තියෙන ප්‍රශ්න ඔබතුමල් අපි මේ සාකච්ඡා කරන්න මේ ආකාරයෙන් විවිධාකාර ප්‍රශ්න දැන් අපි ගත්තොත් ඔය ලංකාවෙන් විතර දෙන්නේ විදේශීය රටවලුත් කතා කරනවාද විදේශීය රටවලත් මේ ආදී ප්‍රශ්න තියෙනවා විදේශීය රටවල කියන්නේ ධනුෂ් මහත්තයා මේක මට ජපාන් ඕස්ට්‍රේලියා ඇමරිකා ඉතාලි සයිප්‍රස් එතකොට ඔය මැද පෙරදිග රටවල් හැම රටකින් මට නොයෙකුත් රටවල මිනිස්සු මට කතා බහ කරනවා මං ඒ මිනිස්සුන්ට පිහිටක් පිළිසරණක් වෙලා තියෙනවා මේක මෙහෙමයි සාස්ත්‍රයේ නොදන්න මිනිස්සෙක් ළඟට ගියයි කියලා ප්‍රතිපලයක් නැහැනේ. ඒක නිසා මේ සාස්ත්‍රයේ දන්න කෙනෙක් ළඟට ගියා නම් මේක සයුරෙන් එතරට බලපාන විදිහට වැඩ කටයුත්ත කරනවා නම් සාගර බන්ධනය හරහා කරන්න ඕනේ. මේ গুপ্ত සාස්ත්‍රයේ තියෙන පිල්ලි වර්ග 21ක්. ඔඩ්ඩි පිල්ලිය, වරිග පිල්ලිය, තුන්කුල්දු පිල්ලිය, මහසෝන් පිල්ලිය, බඹර පිල්ලිය, නීච පිල්ලිය, ගජමානාමර පිල්ලිය, කණාමැදිරි පිල්ලිය, රුක් පිල්ලිය එයාදී පිල්ලි වර්ග 21කින් එක් පිල්ලියක් මාර්ගයකින් මළගිය ප්‍රාණකාරකී ආත්මයක් කරා මේ වැඩ කටයුත්ත කරා නම් සයුරෙන් එතර ඉන්න මිනිස්සුෙකුට තක්කෙට මේ වැඩ කටුත්ත හරියනවා. ප්‍රාණ සිද්ධි ජීවන් කියන එක හරියාකාර සිද්ධි කළ වැඩ කටුත්ත කරන්න ඕනි. ඒ දේවල් වලට ඉතින් මේ ආවට ගියාට පෑන් දෙකින් කරන දේවල් නෙමෙයි. ඒක ඒ වැඩේට අදාළව දෙවිහාමුදුරුව කොහොමද යහන්ට වඩම්මන්නේ? ඒ වැඩේට අදාළව හරියාකාර වැඩ කටුත්ත කරා කියන්නේ ඒක ප්‍රතිඵලය ලැබෙනවා. දැන් මම අහන්න තියෙන්නේ නැත්තම් සමහර වෙලාවට මේවා හරි ලේසි පෑන් දෙකෙන් කරන්න පුළුවන්. මේ ආදි වශයෙන් සඳහන් කරාට ඔබතුමා කියන විදිහට මේක ලොකු කාර්යයක් නේද? එහෙමනම් මේ විදේශීය මොන රටක හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔය කියන විදිහට ප්‍රශ්න විසඳන්න පුළුවන්. පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර ත්‍රාන්ත කියන රාමු ඇතුලේ තියෙන ඕනම ප්‍රශ්නයකට විසඳුමක් මට දෙන්න පුළුවන්. නැත්නම් මම මිනිස්සුගේ ප්‍රශ්නය මට මෙහෙමයි කියලා කිව්වනම් ඒක මං හරි සීබුද්ධියෙන් කල්පනාවෙන් අහනවා මට මේක දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන් නම් මම බාරගත්තා නම් අනිවාර්යෙන් මං කළලා දෙනවා. ඉතින් මේ යාන්ත්‍ර මන් ශාස්ත්‍රයේ පැත්තේ නොයිකුත් ගැටලු තියෙනවා. නැත්නම් ඔබ විදේශගත කට්ටියගේ රැකී රක්ෂා ලෝලට ගිහිල්ලා මේ පඩිය මෙහෙම පොරොන්දු වෙලා නමුත් ඒ පඩිය ලැබෙන්නේ නැහැ. ඒජන්සි වල හිර වුණ කට්ටිය කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අපි පිටක් වුණා කියන්නේ දවස් මහත්වෝ මං ජීවිතයක් දුන්නා සමානයිනේ. ඉතින් මේ ශාස්ත්‍රයේ අපිට දෙයිහාමුදුර තව තවත් ආකර්ෂණ බල ලැබෙනවා. ඒ විදිහට වැඩ කටුත්තක් කරයි කියන්නේ මේ වැඩ කටයුතු කරන මං උනත් දේවාලේ මන් රාසෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැ නේ. මම මෙතන පිරිසුදු පේවස්වල මං හරියට ඉන්න ඕනේ. ඒකට තමයි දෙයිහාමුදුරන වඩින්නේ. ඒක නිසා හරියාකාර වැඩ කටයුත්තක් කරනවා නම් මේ ශාස්ත්‍රයේ මං අතපත ගන්න අඳුරේ අතපත ගන්න කෙනෙක් නෙමෙයි. මට කළ පුරුදු, පළ පුරුදු, දැක පුරුදු ඕනෑ තරම් තියෙනවා. ඒක නිසා මගේ ළඟට මිනිස්සෙක් එන්නේ කවුද? ඒ මිනිස්සයා ඇත්තට මගේ මේක ඇවිල්ලා මේ කතරගම දේවාල, සමන් දේවාල, නුවර දේවාල නෙමෙයිනේ. එන්නේ ප්‍රශ්නයක්නේ. මේක ගුරුකම් මැදුරක්. ප්‍රශ්නයක් ඉන්නේ ඇඟු කතරින් එන්නේ. ඒ මිනිස්සෙකුට පීඩක් වෙනවා කියන මට ඊට හැදයක් නැහැනේ. ඒක නිසා පළවෙනි පාරේ ඊ අනාගෙන දෙවෙනි පාරණ අඩාගෙන ඉන්න මගේ දේවස්ථානේ මං ඉඳ තියලා නැහැ. මගේ ළඟට ආපු මිනිස්සෙක් මං හිස් අතින් යවලත් නැහැ. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මගේ ශාස්ත්‍රයේ මට දුන්න තාත්තා කියලා තියෙන්නේ පුතේ ඕනි තරම් මේ ඕනි තරම් දැනුම ඕනි තරම් තියෙන මිනිස්සු බිහි වෙයි. ડોක්ටර්ස්ලා බිහි වෙයි, ඉංජිනේරිස්ලා බිහි වෙයි. මොන තරම් දේ වුණත් පුතේ මං මේ ඉගෙනගත්ත ශාස්ත්‍රයෙන් ඒ මිනිස්සුන්ට වැඩිය මට පිහිටක් වෙන්න පුළුවන්. ඔබ මේක කරගෙන ඵලයක් මට දුන්න නැත්තේ නේ. ඒ දුන්නද මගේ තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙනවනේ කොහේ හරි ඉඳලා බලාගෙන ඇති. මේ කරන දේවල් අනු ඒක නිසා මේ මිනිස්සුගේ පිහිටක් තියෙනවා. ඒක නිසා මේ ශාස්ත්‍රයේ දැනගෙන මම සූස්ත්‍රයේ පෙනලා ගෝස්ත්‍රයේ රැකගන්න මිනිස්සෙක් නෙමෙයි. ඒ දේවල් හරියාකාර වැඩ කටුත්තක් මං කිව්වනම් කාල සීමාවක් දුන්නා නම් හෝරාවක් දුන්නා නම් ඒ කාල සීමාවට අනිවාර්යෙන් වැඩ කටුත්ත කළා දෙන එක දෙනවාමයි. දැන් මෙච්චර විශ්වාසයෙන් කතා කරන්න මෙච්චර විශ්වාසයෙන් මේ විදිහට සඳහන් කරන්න මොකද්ද ඔබතුමා වටා තියෙන බලය කෙනෙක් නෙදම්බලා උතුම් අදිෂ්ටි වෙනවද ආරූඪ වෙනවද කොහොමද මේ වෙන්නේ මන්ත්‍රයකට මෙච්චර දෙයක් කරන්න මන්ත්‍රයකට මන්ත්‍ර ශාස්ත්‍රයේ මෙහෙමයි මන්ත්‍ර ශාස්ත්‍රයේ කියන්නේ එක මේක මේ සාමාන්‍ය අපි හිතමුකෝ බණ පදයක් දෙකක් ඉගෙනගෙන ධර්ම දේශනාවක් කරන්න පුළුවන්ද 22ක් සමත් උනායි කියලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන්ද බෑ මේකෙත් එහෙම තමයි මේ ගුරුකම් ශාස්ත්‍රයේ මන්ත්‍රයක් දෙකක් ඉගෙන ගත්තා කියලා ගුරුකමක් කරන්න බෑ මේකේ හරියට ඇලපිල්ලා ඉස්පිල්ලා පාපිල්ලක් නැහැ මේ දේ දැනගන්න ඕනි මට උනත් අලුත් අද්දකින් ගන්න පුළුවන් නැත්තේ නෑ මන් නැහැ කියලා කියන්නේ නමුත් මේ ශාස්ත්‍රයේ ඉගෙන ගන්න ඕනි ටික හරියාකාරව ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා දිෂ්ටි වීමක්, මලගිය ප්‍රාණකාරයේ බැල්මක් ඒ දේවල් නැහැ. හරියට පොතේ පතේ විදියට වැඩ කටුත්ත කරලා දෙනවා. එතකොට තමයි හරියාකාරව වැඩ කටුත්ත කොහොමද කින්ද බන්ද කියලා බලලා කරලා කාල හොරාවක් තියෙනවා, දින ගාණක් තියෙනවා. ඒකට මෙහෙමයි කියලා මේ මිනිස්යාගේ මිනිස්සේ බලාපොරොත්තු ඇතුවනේ ඉන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නයක් කියන්න පුළුවන්. ඔබතුමාට මම කාල හොරාවක් දෙනවා. මේ කාල හොරාව ඇතුළත ඔබතුමාගේ වැඩ කටුත්ත කරලා දෙන්න ඕනි. ඔබතුමා මාවනේ බලාපොරොත්තු වෙන්නේ. දෙයිහාමුදුරුවගේ මාව බලාපොරොත්තු වෙනවා. මං දින තුනක් දුන්නා නම් ඒ දින තුන ඇතුළත මේ ගුරුනාසේ මේ වචනේ කිව්වා මේක විශ්වාස කරගෙන ඉන්නේ මං කියන වචනකින් තමයි සෑහීමකටපත් වෙන්නේ ඉතින් මිනිස්සෙක් අසරණ වෙලා ඉන්න මිනිස්සෙක් තවත් අසරණතාවකට කවදාකවත්පත් කළත් නැහැ කරන්නෙත් නැහැ මේ ශාස්ත්‍රයේ මහත්වෝ පොතේ පතේ දැනුම අනුව තමයි මං කරන්නේ ඒක නිසා හරියාකාර වැඩ කටුත්තක් මං කරලා දෙනවා මං ගැන දන්න ගොඩ දෙනෙක් ඉන්නව නැත්තේ නෑ ඉතින් මේ ලංකාවේ ඉන්නවනේ ප්‍රභූවරු කියලා පැලැන්තිය හදාගත්තනි මිනිස්සු
මටනං එහෙම කියලා දෙයක් නැහැ. නමුත් මිනිස්සු හදාගෙන තියෙනවානේ ප්‍රභු පැලැන්තිය මිනිස්සු කියලා හදා හොරපාරෙන් දේවල්ට එනවා, හොරපාරෙන් එනවා, හොරපාරෙන් යනවා. ඉතින් ඒ දේවල් තියෙනවා. ඉතින් අපි හිතමු දැන් ওই වශීගුරුකන් සම්බන්ධව මම කතා කරන්නේ ගැහණු පිරිමි වාසියක්, පිරිමි ගැහණු වාසියක් කියමුකෝ. ඒ දේවල් විතරක් නෙමෙයි මේ අපි අපි චුට්ටක් අතීතයට චුට්ටක් යන්කෝ. ඔය පිරිමි පිරිමි ගේ ගැහණු ගැහණු ඒ වගේ දේවල් මිනිස්සු පිළිකුල් කරානේ. දැන් ඒවා ගොඩාක් තියෙනවනේ. ඒ වගේ වශීගුරුක වශීගුරුක නේ ඒ සම්බන්ධතා ගොඩක් තියෙනවා. පිරිමි පිරිමි වාසී ගැහණු ගැහණු වාසී ඕනෑ තරම්. මොකද දන්නවද පෙලක් කට්ටිය කතා බහ කරලා කියන්නත් ලැජ්ජයි. සමහරක් වෙන නොකියම දේවස්ථාන එන මං අහවල දිහාවෙන් එන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ දේවල් වලට බය වෙන්න එපා. තමන්ගේ ආදරේ කොතනද රැඳුනේ? ඒ තමන්ගේ ආදරය, තමන්ගේ හැඟීම, ඒ තමන්ට නතරුණ තැන. එතන මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම්, සම්බන්ධතාවයක් තිබුණා නම් මේක ගැහණු පිරිමි කියලා ඒක ભેදයක් නැහැ. ඒ දෙයට අනිවාර්යෙන් විසඳුමක් දෙන්න පුළුවන්. සම්බන්ධතාව තිබුණා කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටළු නැතුව අපි හදන ඒවා නෙවෙයි. ඒ ප්‍රශ්න ගැටළු තමයි ඔබතුමා ගාවට ඉන්නේ. දැන් මෙච්චර විශ්වාසයෙන් ඔබතුමා මෙහෙම කරන්න පුළුවන් කියනවා. මෙතන මොකද්ද මූලික වෙන බලය? දෙවි දෙවියන් වහන්සේලාද නැත්නම් මන්ත්‍ර බලය විතරද නැත්නම් විශේෂ යන්ත්‍ර තියෙනවද ඔබතුමා ගාව? තියෙනවා. මෙහෙමයි. ඒ වැඩකට උත් අනුව තමයි යන්ත්‍ර දෙන්නේ. සාමාන්‍ය මෙහෙම අපි හිතමුකෝ දැන් ඔය කතා කරේ අපි දැන් වශීගුරුකම සම්බන්ධවලි. වශීගුරුකම සම්බන්ධ වැඩකටුත්තම් 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා වැඩ ඉන්න මේ පුණ්‍ය භූමියේ මගේ දේවස්ථානේ මන් දන්නේ යන්තරමන් ශාස්ත්‍රයේ වසීගුරුකම සම්බන්ධව වැඩකටුත්තක් කරනවා කියන්නේ මුල් තැන දෙන්න ඕනි යන්තරමන් ශාස්ත්‍රයේ අධිපති ඊශ්වර දෙවි හාමුදුරන්ට. ඒ වැඩකටුත්ත ඊශ්වර දෙවි හාමුදුරන්ට බාරයි. කැපයි කැපයි. අනිත් දේවලුත් එහෙම තමයි. මොකෙන්ද මොන මොන යහනින්ද මොන දෙවි හාමුදුරන්ගෙන්ද වැඩ ගන්න ඕනි? ඒ දේවල් ඒ වැඩකටුතු අනුව දෙවි හාමුදුරු යහන්ට වඩම්මලා වැඩකටුත්ත කරලා දෙනවා. විදේශීය රටක හිටියත් හිත්වල ප්‍රශ්න ඇති වෙලා හිත්වෙන් වෙලා තිබුණත් ලෝකෙ කොහේටත් එකතු කරන්න පුළුවන් දෙපොතුමාට. අනන්ත අප්‍රමාණ මට කතා කරනවා. දරුස් මහත්තයා කියන්නේ මම මේක කියන්නම ඕනි. ඔය විදේශගත වෙලා ඉන්න කට්ටිය අපි හිතමු පෞල් ජීවිතයක් ගත කරලා විදේශගත වුණායි කියලා එක්ක පිරිමි කෙනා ගෑනු කෙනා දෙන්න දෙපොළේ ඉන්නේ. ඔන්න ප්‍රශ්න ඒතකොට දෙන්නගේ පොඩි පොඩි ප්‍රශ්න කම් කටළු වෙනවා. කොහෙන් හරි වෙන එක පිරිමියෙකුට ගෑණියෙක් සම්බන්ධ වුණා, ගෑණියෙකුට පිරිමියෙක් සම්බන්ධ වුණා, ඔය ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ මොකක් හරි ඔය වෙලා අනන්ත අප්‍රමාණ කතා කරන මෙන්න මේ දේ වුණා. මම අවුරුද්දක් දෙකක් මගේ අනියන් සම්බන්ධතාවයක් ඇති වුණා. මෙන්න මේ ප්‍රශ්නේ මට මහත්වෝ දැන් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට ලංකාවට එන්නත් බෑ. මං හරි හම්බ කරපු සල්ලිත් ඒ මිනිස්සයා ගත්තා. මගේ ආදරේ මං එයාට දුන්නා. මගේ පෞල් ජීවිතේ කැඩුනා. ගෙදරින් උත් දැනගත්තා. අනේ මට මේ දේ ලබා දෙන්න මහත්වෝ. අනන්ත අප්‍රමාණේ වගේ වැඩ කටයුතු කරලා දීලා තියෙන. ඒක මට පවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආදර හිසින් දෙක එකතු වුණ තැනනේ. අපි කියලා කරපු දේවල් නෙමෙයිනේ. ඒගොල්ලෝ අඬු කඳුලින් කියනවා මම මේ තව පැය දෙකයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට පිටක් වෙනවා කියන එතනින් එහා දෙයක් නැහැනේ. මේ ශාස්ත්‍රයේ උතුම්ම දේවල් ඔය මං කියන්නේ. මේ ශාස්ත්‍රයේ මෙහෙමයි. මේ ශාස්ත්‍රයේ හරියාකාර මේක බුදු ගුණ පැත්තෙන් වැඩ කටයුතු කරනවා. නැත්තේ නැහැ. බුදු ගුණ පැත්තෙන්ද, දෙයි හාමුදුරන්ගේ පැත්තෙන්ද ඔය හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි මේක සිල් අරගෙන කරන්නත් බෑ. එනේ හැටියට එනේ තමයි. එහෙම තමයි වැඩකටු වෙන්නේ. මොකද්ද ගැටලු? ඒකට විසඳුමක් දෙන්න පුළුවන් සාස්ත්‍රයේ පැත්තෙන් මට. මං කාල හෝරාවක් දුන්නොත් ධනුස් මහත්තයෝ කරන එක කරනවා. මේක මෙහෙමයි. අපි දැන් ඔය පෙලක් කට්ටි කියනවනේ මේක. දේවාලට ඇවිල්ලා කියන දේවල් අපිත් දකිනවා. මා ෆෝන් එකෙන් දකිනවා. නොමිලේ ගුරුකම් කරනවා. කොහෙද නොමිලේ ගුරුකම් කරන්න කියන්නකෝ. නොමිලේ කවදාකවත් ගුරුකමක් කරන්න බෑ. මං මොන මේ මං ලෝකෙම ඉන්න මේ සාස්ත්‍රයේ පැත්තෙන් වැඩ කියන වැඩ කරු කියමුකෝ. මමයි ජගත, මමයි උගතා. ඉතින් මං දෙයි හාමුදුරංගට මගේ අතපය හතර උස්සගෙන ගිහලා හරියන්නේ නැහැනේ. දෙයියන් සතුරු කරන දේවල් තියෙනවා. එන ඔබතුමා කතරගම දේවාලට යන්නේ පූජා වට්ටියක් අරගෙන. ඔබතුමාට කිසි දෙයක් නැතුව යන්න පුළුවන්නේ. ඒක නිසා ඒවා ඒ ආකාරයට දෙයියන් සතුරු කරන දේවල් තියෙනවා. දෙයියන් අපි දේවාලය ඇතුළේ විතරක් නෙවෙයි එළිය වැඩ කටයුතු කරනවා. යහන් මාලා හදනවා. පිදේනි සමයන් තට්ටු මල බුලත් තට්ටු ඒ දේවල් වලට හරි ආකාරව වැඩ කටොත් හරි විදියට ගියා කියන්නේ ඒක ප්‍රතිඵලය අනිවාර්යෙන් ලැබෙනවා. මේක ශ්‍රමයක් දරන්න ඕනේ නැත්තම් බෑ. ඕනම දෙයක එහෙමනේ ශ්‍රමයක් නැතුව සතුටක් ප්‍රතිඵලයක් නැත. ඒක නිසා හැම දෙයකම ශ්‍රමය අනිවාර්යයි. කාර්යක්ෂම භාවයේ කෝටික අනිවාර්යයි. ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒක නිසා තමන් මම මේ පුන පුනා කියන්නේ තමන්ට හරියාකාරව වැඩකට උත්තර දේවාලයකින් කරගන්න පුළුවන් ද කියලා තමන් එකපාරක් නෙමේ දහපාරක්ව හිතලා ආවයි කියන්නේ තමන්ට සතුට තියෙනවා. ව්‍යාපාර වගේ දේවල් නැත්තම් ආර්ථිකයේ පැත්ත මේ හොඳට තියෙනවා. මෙන්න කඩාගෙන වැටෙනවා. එහෙම ජීවිත ඔබතුමා ගාවට ඇවිල්ලා තියෙනවද? එහෙම ජීවිත ගොඩ ගන්න පුළුවන්ද? තියෙනවා. දැන් ඔය ධනුස් මහත්තයා කියන මේ මෑතක දැන් මාස 5ක් 6ක් ඇති මීගමු පැත්තේ හොඳ වෙළඳ ව්‍යාපාරික ගෑඩ බෝට්ටු තියෙනවා. හාඩ්වෙයාර් එකක් තිබුණා. මට කියපු විදිහට ඊට පස්සේ මට දේවතාවම කතා කළා මගේ දේවස්ථානට ආවා. මෙයාට මුකුත් නෙමේ වෙන ඒ කියන්නේ තමන්ගේ දියුණුව බලාගෙන ඉන්න ඒ කියන්නේ අනුන් දැන් ළඟ ඥාති වෙන්න පුළුවන්, දුරින් වෙන්න පුළුවන්, ළඟින් වෙන්න පුළුවන්. ඒ දියුණුව බලාගෙන ඉන්න බැරිකමට මිනිස්සු ඉරිසියාට කරන දේවල් තියෙනවානේ. අදිහුරියන් කියන දේවල් තියෙනවා. ඒවා නැත්තේ නෑ. ඒව බලපානවා. ඉතින් මේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් ඒ වගේ දෙයක් කරලා තිබුණා. ඒ දෙය ඉතින් මම හරියාකාර කරලා දුන්නා. දැන් ලස්සන
ලස්සන්ට ඉන්න දැ හිටියරත් වැඩි හොඳර ලස්සට කතන්දර දැන් ස්තර අතීතේ මෙහම දෙවල් සිද්ධ වන අදටත් එහම මිනිස්සුන්ට වින කරලා ප්‍රශ්න දාල මිනිස්සු වටන විදිය දේව සිද්ධ බලගතුද බලගතුයි බලගතුයි බලගතු නැතන මත් කල දින නැත්තනෑ හැබැ සාධාරණ පැත්ත අනුව ඒක තම ඒ වගේ දේවල් කන්නවා මං අර කලින් කිව්වේ එකයි මේකද සිල්ලර කරන දෙයකුත් මේ තැනේ හැටට වැඩකටුත්ත කරලා දෙනවා ප්‍රශ්න එනවා ප්‍රශ්න තමයි ඉතින් මං ඒකයි කියන්නේ මේ ශාස්ත්‍රයේ පැත්තෙන් ප්‍රශ්න කෝටියයි එතකොට මේකෙන් පීඩක් පිළිසරණක් වෙන්න පුළුවන් මිනිස්සුන්ට නැත්තේ නෑ ඉතින් ඒක ඒ ආකාරයට අපි තව අධ්‍යාපන ආධාරන දරුවෝ ඉන්නෝනේ අධ්‍යාපන ආධාරන දරුවෝ මේක අම්මා තාත්තා හොඳට ඉගෙනගෙන ගුරුවරු ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන් නමුත් දරුවා ඉගෙන ගන්න නෑ එතකොට ඒක මට කතා කරලා ති කියන අනේක ගුරුන්වහන්සේ මහත්තයෝ මගේ දරුවා මම මේ අහවල් කෙනෙක් මගේ දරුවා මෙන්න මේ ඉගෙන ගන්න පොඩ්ඩක් ඔක් කැමැත්තක් නැහැ කොත්තර කිව්වා අහන්නේ නැහැ කියන දෙයක් අහන්නේ නැහැ අපිට සමාජෙට මුහුණ දෙන්න බෑ එතකොට ඉතින් මට කරන්න පුළුවන් දේ මං හරියාකාරව අනන්ත අප්‍රමාණ කරලා තිනේ ඒකනේ මොකද අනන්ත මතක ශක්තිය ආවර්ධනය වෙන්න ස්වස්තික යන්ත්‍රය කියලා මම යන්ත්‍රය සකස් කරනවා ඒක කිලිහරණය කරලා කරන්නේ ජීවිත කාලෙන් බලපෑවෙත් වෙනවා එතකොට ඒ දැන් මෙහෙම යන්ත්‍රේ බෙල්ලේ දාගත්තයි කියලා පුතේ ඔබ නිදාගන්නේ කියලා හරියන්නේ නැහැ ඒ ළමයා පොඩ්ඩක් ඒක අවදි කරලා ඒ ටික කරන්න ඕනේ නමුත් නැත්නම් විභාගයටයි කියලා අද යන්ත්‍රේ දාගෙන ප්‍රතිඵල එනවා එහෙම ප්‍රතිඵල එනවා කවුරු කරේ ඒක එහෙම නෙමෙයි මේවා මේ ශාස්ත්‍රයෙන් තියෙනව නැත්නම් ගොඩ ලොකු තල්ලුවක් දෙන්න පුළුවන් ඒ දෙමාපියන්ට බලා ගන්න පුළුවන් මේක ප්‍රශ්නයක් තියෙද්දි මේ යන්ත්‍රේ සකස් කරපු දවසේ යන්ත්‍රේ පැලඳගත්ත දවසේ ඉඳලා ඊට පස්සේ තිබුණ තත්ත්වය කොහොමද කියලා සංසන්දනය කරලා බලන්න පුළුවන් ලොකු ආකර්ෂණ බල ගන්න පුළුවන් ඒක නිසා දරුවෝ කියන්නේ අපේ ජීවිතේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා සමහර ක්ලවුඩ් ඉන්න මොන දේ කිව්වත් අහන්නේ නැහැ විශේෂම දරුණු මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙලා මේ ජීවිත ගොඩ ගන්න බෑ එහෙම ජීවිත ඔබතුමා ගොඩ aran තියෙනවද එහෙම ජීවිත වලට මත්ද්‍රව්‍ය පැත්තෙන් ගොඩ aran තියෙනවා හතු අනන්ත අප්‍රමාණ තියෙන අද කාලේ පිරිමි විතරක් නෙවෙයි ගැහැණු ළමයිනුත් ඔය දේට ගොඩක් මැදිහත් වෙලා තියෙනවා ගොඩා දෙන හැබැයි වෙලා තියෙනවා ඉතින් මේ දේවල් වලට සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධව කතා කරොත් එහෙම ගොඩ දේවල් තියෙනවනේ ඉතින් ඒ වට කැවිම් පේවිම් මගින් කරන දේවල් තියෙනවා අනන්ත අප්‍රමාණ ඒක මෙහෙමයි ඒක කොහොමද දැන් දරුවෙක් නේ හැබැයි වෙන්නේ ඒක දරුවයි නෑනේ මට මේ දේ වලක්වා ගන්න ඕනි මෙහෙමයි කියලා ඒ දරුවා යන්නේ තව 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 මේ දේ හොයාගෙන ඒක දෙමාපිය දැනගන්න ඕනි මට මෙහෙම මෙහෙම කළද නැදා ඥාති කියන දෙයක් අහන්නේ නැහැ අම්මා කියන දෙයක් අහන්නේ නැහැ යාළුවෙක් කියන දෙයක් අහන්නේ නැහැ ඉතින් එතකොට මේ අම්මා තාත්තා දැනගන්න ඕනි මට මෙන්න මේ වගේ දෙයක් කරගන්න ඕනි මෙහෙමයි කියලා අනිවාර්යෙන් පුළුවන් තක්කරම කරලා දෙන්න පුළුවන් මොන මොන විදිහේ හරි වැඩ කටයුතු ටිකක් ඔබතුමාට මොන වගේ වැඩ කටයුතු වලටද ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන් ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන් කියලා මට විශේෂයෙන්ම මම කියන්න ඕනි දැන් මේ සාමාන්‍ය දේවස්ථානට එන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙම 80%ක්ම ඉන්නේ වශීගුරුකන් සම්බන්ධව. ඒ ඇරෙන්න දනුස් මහත්තයා ඉඩම් වල ප්‍රශ්න තියෙනවා. ඉඩම් වල ප්‍රශ්න තියෙනවා. සමහරක් විට ගෙදරක ඉදිකිරින් කටයුතු කොච්චර සල්ලි මිල මුදල් ගෙනාව කොහොම කරත් මේ ගෙදර දියුණුවක් නැහැ. මේ ගෙදර හදාගන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. අමනුෂ්‍ය දෝෂ තියෙනවා. ගෙවල් වල රණ්ඩු සරුවල් තියෙනවා. දරුවන්ගේ අර කිව්ව වගේ ඉගෙන ගැනීමට හැකියාවක් තිබුණත් නමුත් ඒ දරුවා ඒව ප්‍රතික්ෂේප කරනවා. ඕවගේ ප්‍රශ්න තියෙනවා. එතකොට නඩු වල ජය ගන්න දේවල් තියෙනවා. නොයිකුත් දේවල් තියෙනවා මම අර කිව්ව වගේ. යంత్ర මන්ත්‍ර ත්‍රාන්ත කියන පැත්තේ ඕන වැඩකට මං කරලා දෙනවා කියලා බාරගත්තෝ අනිවාර්යෙන් කරලා දෙනවා. ඔබතුමා මේ විදිහට මේ කරුණ කාරණා ලබා දෙන්න. එහෙමනම් අර මුලාපි පොරොන්දුවක් දුන්න ඔන්න ජ්‍යොතිෂානුකූලව විශේෂයෙන්ම සුබ ලග්න කීපයක් තියෙනවා කියලා සඳහන් කරමු. මොනවාද මේ ලග්න? ඔව් දැන් මෙහෙමයි. මේ සතිය ඇතුළත ධනුස් මහත්තයා වෘෂභ, කන්‍යා, කටක, තුලා ඔය ලග්න හතරට ඉතා සුබයි. මේ මේ දින හත ඉතාම සුබයි ඔය කිව්ව ලග්න හතරට තමන්ට හිතා ගන්න බැරි ධනයෝගේ පහළ වෙන ආකර්ෂණ බලය අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලග්න හතරට සමහරක් විට තමන් දුගී දුප්පත්ම මිනිස්සෙක් වෙන්න පුළුවන්. හෙට දවසේ මම ඔය කිව්ව ලග්න හතර ඇතුළත් එක්කෙනෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල ධනවාසනාවක්. ඒ තරම් ප්‍රබල ධනවාසනාවක් තියෙන්නේ. ඒක හැබැයි මෙහෙමයි මම කියන්නේ හැමෝටම කියලා. මේක පිම්පවනුව තමයි වෙන්නේ. එතකොට ඒ මම ඔය කිව්ව ලග්න හතර ඇරෙන්න අනිත් ලග්න ටිකක් තියෙනවනේ. ඒ දේවල් වලට තියෙනවා. දේවල් කරගන්න තියෙනව නැත්තේ නෑ. Tamanta dosa කියන දේවල් තියෙනනේ. ඒ දේවල් කපල ඉවත් කරලා වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. අර කිව්වා වගේ ඔය ලග්න හතර හරි සුබයි. Tamanta හිතා ගන්න බැරි ආකර්ෂණ බලයක් තමන්ගේ දියුණුව දිහා බලාගෙන ඉන්න බැරි තමන්ට ධනයෝගයක් පහළ වෙනවාමයි. එතකොට මේක ඇවිල්ලා පොදුවේ දෙන පලාපල විස්තරද නැත්නම් දැන් මේ ලග්න තියෙන ඔක්කොම කෝටිපතිව වෙනවද නැත්නම් අනිත් ඔක්කොම අසුබයිද? මෙහෙමයි දැන් මම කිව්ව ලග්න හතර ධනුස් මහත්තයා ඒ කියන්නේ මට ගැරන්ටි කරලා කියන්න පුළුවන් මෙහෙමයි කියලා. අනිවාර්යෙන් ධනයෝගේ පහළ වෙනවා. තමන්ට හිතා ගන්න බැරි ධන ආකර්ෂණ බලය ලැබෙනවා. අනිත් මේක ඇවිල්ලා මෙහෙමයි මේ දේ මම කියන්නේ මේ ලග්න මේ හතර හිමියන්ට මේ ওই ඉන්න සංඛ්‍යාවට මේ කෝටිපතිව ප්‍රකෝටිපති වෙනවා කියලා මට කියන්න බෑ. ඒක තමන්ගේ පිම්පව් අනුව තමයි මේ දේවල් වෙන්නේ. අනිත් ලග්න වලට බැලුවොත් එහෙම මේ දේවල් වල තියෙන
ක්‍රම සහ විදි තියන කරගන්න යන්ත්‍රමන් ශාස්ත්‍රය පැත්තේ මංහර කියපු කරුණු කාරණා මේ වීඩියෝක මුලේ දලා බැලුවනං ඉතින් මේ ලක්නකට මේ තමන්ට මොක්කර දෝෂයක් දෙයක් තියෙනවනං ඒදවලට පිතුර යන්ත්‍රමන් ශාස්ත්‍රය පැත්තෙන් දෙන්න පුළුව ඒදවලට බයවෙන්න එපා මට මේ ලක්න නෑ අනේ මගේ මේ අසුබයි මේ කිව මේ ලක්න නෑනේ එහෙම කඩා වැටෙන්න එපා තමන් තමන්ට අභියෝගයක් වෙන්න මේ දේවල්වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපි හිතමු දැන් සුබ ලග්න තවතවත් සුබ වෙන්නත් අසුබේව සුබ වෙන්නත් ජීවිත සුබ වෙන්නත් අර ධන ආකර්ෂණය ධන වාසනාව ඇති වෙන්න ඔබතුමා විශේෂ දෙයක් ලබා දෙනවා කිව්වා මොකද්ද මේ විශේෂ දෙය කොහොමද මේක කරන්න ඕන කියන එක කියන්න පුළුවන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් මේක ඇවිල්ලා මං ඒ කියන්නේ දැන් තමන්ගේ ගෙදර තමන් බුදු පහන තිබ්බත් තමන් අන්නාගමික කියලා නැහැ ඕන කෙනෙකුට පොදුවේ මේ දේ කරන්න පුළුවන් විශේෂයෙන්ම කියන්න ඕනි මේ වගේ දේවල් මිනිස්සු පයින් ගහන්න එපා මේ වගේ දේවල් වලට මේවා මේ දැන් මගේ ගෙදර උනා මේ මං පහන මේ පහන තමයි පත්තු කරන්නේ ඒක නිසා මම මේ කළ පුරුදු පළ පුරුදු දැක පුරුදු ඒ කියන්නේ ඔබතුමාගේ අත්දැකීමෙන් තමයි මේ සියල්ල බලන්නේ මම කියන අත්දැකීමෙන් මම මිනිස්සුන්ට අනන්ත අප්‍රමාණ මේ දේ කියලා දේවල් ආපු කට්ටිය දන්න ඕන දෙනේ ඉතින් මේකේ ලොකු ධන ආකර්ෂණ බලය ලැබෙන දෙයක් ධනුස් මහත්තයෝ තියෙන්නේ ඒක නිසා මේක තමන් හිතට එකගොම හිතට එකගොම දැහැමින් කරන්න ඕනි වැඩ කටුත්තක් තියෙන්නේ පැහැදිලිද එතකොට ඒක නම් මාර කලින් කිව්වා වගේ අපි විශ්ව දරුවෝ මේ විශ්ව ශක්තිය හැම දෙයකටම ආදාළයි ඒක නිසා මාර කිව්වා වගේ මේකේ මහලුකු දෙයක් නැහැ තියෙන්නේ එතකොට මෙන්න මෙයාගේ ගන්න පුළුවන් පොඩි වීදුරුවක් මේ වගේ වීදුරුවක් අරගෙන Taman ගන්න ඕනි පඳුරු කාසි කාසි කිව්වට මේක දෙකේ කාසි 10 කාසි වෙන්න බෑ දෙකෙන් ඒ කියන්නේ බෙදෙන්නේ නැති ගාණක් වෙන්න ඕනි 5 කාසි රුපියලේ කාසි තමයි හරියම දේ මේක අපි මුලින්ම මේ පාන හදන්න කලින් මේ දේ පිරිසුදු කරගෙන මේ කාසියක් මේක යටට ප්‍රථමෝ මේ වගේ දානවා දාලා ඉවරලා ධනුස් මහත්තයා මේ වගේ ලුණු පේනවද මන් දන්නේ කැමරාවට පේනවා ඇති මේ වගේ ලුණු කැටන මේ ලුණු කුඩු සල්පයක්ම දාන්න ඕනේ කෙනෙක් කියදෙන්නේ මොකද්ද මේ රෙසිපි එකක්ද දෙන්නේ කියලා නෑ මේක මෙහෙමයි මේකේ මේ දේවල් කරලා බලන්න මේ මහලොකු වීහිදන් යන දේවල් නෙමෙයිනේ තමන්ගේ හිතට එකගොම මෙන්න මෙහෙමයි කියලා මිනිස්සෙක් මේ දන්න දෙයක් නෙමෙයි මම මේ කියන්නේ මේ දේවල් පුරුදු පුහුණු වෙන්න ගන්න දේවල් නෙමෙයිනේ මිනිස්සෙකුට මේ පිහිටක් වෙන්නේ ඒක නිසා මේ දේ හරියාකාරව මේ කියන විදිහට කියන වෙලාවට කියපු විදිහට කරයි කියන්නේ තමන්ට මේ පහන අදපත්තු කරලා හෙට උනක් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඒ තරම් ප්‍රබලයි මේක ඒක නිසා තමන්ගේ හිතට එකගොම තමන් පිරිසුදු පේවස්සලා මේ දේ කරගන්න ඕනේ මේ වගේ මේ ලුණු කුරු ටික මෙහෙම දාගන්න දාගෙන ඉන්නලා පොඩි මේ හැන්දෙම මම මේක තද කරනවා මේ පොඩක් තද කිරීමක් කරන්න ඕනේ විශේෂ පහනක් ඔන්නේ පහනක් විශේෂ තු පහනක් මේක එතකොට ඕගොල්ලන්ට බලා කියා ගන්න පුළුවන් මේක දවස්වල් දෙකක්ද කීප වතාවක් කොමේ දේ පත්තු කරයි කියන්නේ මෙන්න මේ වගේ කුරුඳු පොතු කෑලි දෙක තුනක් ගන්න දැන් අපි කාසියක් ගත්තා ලුණු ගත්තා කුරුඳු පොතු කුරුඳු පොතු ගත්තා නැවතනම් කාසි තුනක් මේ ලුණු උඩට කාසි තුනක් මෙහෙම රඳවනවා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කාසි හයක් අවශ්‍ය වෙනවා ඔව් කාසි හතරක් ඔව් කාසි හතරයි කියන්නේ ඒක සාමාන්‍ය පහක ලොකු ප්‍රමාණයක් මේක තියන්න බෑනේ ඒක ධනුස් මහත්තයා මේ තියෙන කරාඹු නැටි කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් මේ කිව්වොතෙන් බෙහෙතක් නේ කොහමද මේක ඇවිල්ලා මේ ලුණු පහනක් කිව්වට මේකට කුරුඳු කරාඹු නැටි කුරුඳු තෙල් ඒවා ඇතුළත් කළා තමයි මේ පහන පත්තු කරන්නේ ඉතින් ලුණු කියන්නේ තමන්ගේ ජීවිතේට කොහොමත් අත්‍යවශ්‍ය කාරකයක්නේ අනිවාර්යයෙන්. ඔව් ඒක නිසා ධනුස් මහත්තයා මෙන්න මේ විදිහට ලුණු ටික මන් දාගත්තා. මේ විදිහට කාසි ටිකක් දාලා මේ කරාමු නැටි හතර පහ මේ කුඩින් දානවා. ජීවිත සාර්ථක වෙන ජීවිතේ ධන ආකර්ෂණය ලැබෙන ලුණු පහන කොහොමද හදාගන්නේ? ඔබතුමා එහෙම තමයි සඳහන් කරන්නේ මේ විදිහට. මෙන්න මේ විදිහට මං විශේෂ දෙයක් ඔව් මේක බලන කට්ටිය කියන්නේ මේක අර මට කොයි වෙලෙත් මට කතා කරගෙන ඉන්න බෑ මේ ගුරුන්නාසේ මේකට කොහොමද මේ පොල් තෙල් අදාළද කොහොමද නෑ පොල් තෙල් උනා ගැටලුවක් නෑ ගොඩක් දුරට පොල් තෙල් වලට කුරුඳු තෙල් කලවම් මිශ්‍ර කරගත්තොත් ගොඩක් හොඳයි මේ විදිහට කොයි විදිහට තෙල් ටික දාගත්තා ඔව් අපිට මේ දේ පහන් තිරයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ ගිනි පෙට්ටියෙම ගිනි කූරකින් මේ දේ දල්ව ගන්න පුළුවන් මෙහෙම අපි ලුණු ටිකක් එක්ක තියනකොට ඔහොම රඳව ගන්න ඕනේ රඳවගෙන දැන් මේ පහන හදලා ඉවරයි ධනුස් මහත්තයෝ මේක සල්ලි අත්තු ගහන මැසිමක් වෙන්න පුළුවන් ගෙදරට මම දන්න විදියට ඔව් මම දන්න විදිහට ඔබතුම ප්‍රතිඵල දැකලා තියෙනවා ප්‍රතිඵල මම මිනිස්සුන්ට දීලා තියෙනවා මගේ ගෙදර මේ පහන පත්තු කරන්නේ ඉතින් ඒක නිසා තමන්ගේ
හිතට එකඟ සද්ධාවෙන් මේ වැඩකටුත්ත කරන්න ඕනි. මංකිව වගේ බුදු පහනට හෝ තමන් අදහන ආගමත් දිවි කෙනෙක් එතර කවුද කියද අපි හිතමක පහන පත් දෙවි කෙනෙකුට බුදුන්ට පහන පත්තු කර නෑ කියලා. දැ විදේශගත කට්ට ඉන්නවානේ, විදේශගත කට්ටිය ගොඩ දෙනෙක් ඕක සම්බඳ මගේ අහලත් තියෙනවා. ඒ කට්ටියට වුණත් ඒ පහන පත්තු කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ විදිහට දනුස් මහත ගිනුකුරෝ විදිහට තියලා මේක ලොකු ආලෝකයක් එන්නේ නැහැ. මේ දේ මේ පහන මේ විදිහට පත්තු කරලා තමන්ට හරියටම උදේ 6යි කාලත් 6යි 20ත් අතර වෙලාවක් තියෙනවා. ඔව්. 6යි 15ත් 6යි 20ත් අතර රාත්‍රී 6යි කාලත් 6යි 20ත් අතර හවස 6යි කාලත් 6යි 20ත් අතර මේ පහන දල්ව ගන්න. තමන්ගේ ජීවිතේට තමන්ට හිතා ගන්න බැරි ආකර්ෂණ බල ධනයෝගේ පහළ වෙන්නේ. ප්‍රශ්න කම්කටොළු නිවෙනවා. ප්‍රශ්න කම්කටොළු නිවෙනවා කියන ධනයෝගේ හම්බුණා සමාන. ඒ වගේම තමයි මේක ඒක 100 කෝටියක් විශ්වාසයකින් කියන්නේ. මේ දෙයට අනිවාර්යෙන් ධන ආකර්ෂණ බලය ලැබෙනවා ධනුස් මහත්මයා. මේ ජීවිතේට දෙන්නේ මිනිසුන්ට දෙන්නේ මේක අපේ ලංකාවේ කී දෙනෙක් ඉන්න දුගී දුප්පත් ජනතාව මේ දේවල් පයින් ගන්න එපා. අපි මැටි ගෙදරක ගොම මැටි ගාපු ගෙදරක හිටියත් පහනක් පත්තු කරන්න බැරි කමක් නැහැනේ. පහනක් පත්තු කරන්න පුළුවන්. එකෙනසම මේ දේ කරලා බලන්න. මේක ඇවිල්ලා ඒ කියන්නේ ලොකු සුවඳකුත් එනවා. එතකොට මේක අර මේ කෘමීන් වහන්න කරන්න එහෙමත් නැහැ. ඒ ලොකු ධන ආකර්ෂණ බලය ලැබෙනවා. ඒක අද්දුටුයි සහතිකයි. තමන්ගේ හිතට එකව මේ දේ කරන්න කරලා බලන්න. ධන ආකර්ෂණය ලබා ගන්න පුළුවන් ඉතා ප්‍රබල දෙයක්. මේකට ග්‍රහ අපල අදාළ නැහැ. සමහරක් වෙලාවට සුබ ලග්න අසුබ ලග්න අදාළ නැහැ. කවුරු කරත් කාටවත් ප්‍රතිඵල ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒක මම ඔය කිව්වා වගේම තමයි. මේක හරියටම තමන් හිතට එකඟවම කරන්න ඕනේ. තමන් නාල පිරිසුදු වෙලා උදේ හෝ හවස හෝ දෙකේ කරනවා නම් තමන්ට දින උදේ හවස දෙකේම පත්තු කරන්න කියලා කියන්නේ රාජකාරී බහුල කට්ටියක් ඉන්නවනේ. දවසකට එකවතාවක් කර මේ පහන පත්තු කරගන්න. මේකෙන් ධන ආකර්ෂණ බලය ලැබෙනවා. ඒක නිසා මේ දේවල් බොරු දේවල් නෙමෙයි. මිනිස්සු ඇති නැත්තේ නැහැ කියන මිනිස්සුත් ඇති. නමුත් මේ දේවල් මේ අද්දුටු දේවල් තියෙන්නේ. මිනිස්සු මේවෙන් පළ ප්‍රයෝජන අරන් තින අනන්ත අප්‍රමාණ. ඒක නිසා මේ දේ හරියාකාරව කරයි කියන්නේ දනුස් මහත්තයෝ තමන්ට හිතාගන්න බෑ. තමන්ගේ ආකර්ෂණ බලය, ධනය, තමන්ගේ ප්‍රශ්න කම්කටොළු හැම දෙයක්ම නිරාකරණය වෙනවා. ඔබේ අදහස් ඔබේ කමෙන්ට් එක සඳහන් කරන්න ඔබ ප්‍රතිඵලයක් ගත්තා නම් එහෙනම් අවසාන වශයෙන් ඔබතුමාට මොනවාගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? ධනුස් මහත්මයා මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මගේ මේ වැඩසටහන බලපු බලන කෙනෙකුට මට කියන්න තියෙන්නේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් ප්‍රශ්නයක් කම්කටොළුවක් තියෙනවා නම් මට කතා කරන්න. මට කතා කරනවා කියන මට එකවරම එමතුම අරගෙන මම සම්බන්ධ කරගන්න බැරි වෙයි. මට රාජකාරී බහුලයි. ඒක නිසා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කම්කටොළුවක් තියෙනවා මේ කියන්න. මේකට විසඳුමක් දෙන්න පුළුවන් නම් මම ඒ කියන්නේ ලාංකික කියන්නේ දේවස්ථානට එන්න පුළුවන්නේ. කටකින් කියන දේ බොරුවක් වෙන්න පුළුවන්. ඇහැකින් දකින දේ බොරුවක් වෙන්න බෑනේ. විදේශගත කෙනෙක් නම් විදේශගත කෙනෙක් දේවස්ථානට එන්නේ නැහැ. නෑවිත් වැඩකටු බාර දෙන්නේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාව සහභාගි කරගන්න. මගේ දේවස්ථානේ වැඩකටු කොහොමද කෙරෙන්නේ? කින්ද මන්ද කියලා හරි ආකාරව බලලා වැඩකටුත්ත බාර දෙන්න කියලා මං කියන. ඒක නිසා දෙවි හාමුදුරුවන්ගේ මේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වැඩ ඉන්නා මේ පුණ්‍ය භූමියේ මේ වැඩසටහන බලන හැම දෙනෙකුටම මම කියන්නේ ශාස්ත්‍රයේ පැත්තෙන් වැඩකටුත්තක් කරගන්නවා නම් හරි ආකාරව හිතලා මතලා එතෙන්ට යන්න. තමන්ට සතුට ඔය හැමදේම තමන්ගේ වැඩකටුත ප්‍රතිඵලය හැමදේම ලැබෙන එක ලැබෙනවාමයි. කෙටියම කිව්වොත් දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමං. එහෙනම් දැන යන්න තමයි මේ දේවල් ලබා දෙන්නේ. හැමෝම දැනුවත් කරන්න. එහෙනම් මේ පණිවිඩ ටිකත් එක්ක අද දවසේදී අරගෙන ආ වැඩසටහනේ සමු ගන්නවා. තවත් දවසක මොන ගහලා කතා බහ කරමු. අයිබෝන් ඔබතුමාට. අයිබෝයෝ. ධනුෂ් ලොග් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.